බුදුන් වහන්සේ ලෝකයට දුන්න ඉතාම වැදගත් ඉතාම උතුම් ඉතාම වටිනා ඉතාම ප්‍රයෝජනවත් පණිවිඩය හැඳින්වෙන්නේ බුද්ධ ශාසනය කියන නමින්. ඒ බුද්ධ ශාසනය තමා අද භාවිතයේදී බුද්ධාගම කියලා හැඳින්වෙන්නේ. බුද්ධ කියන වචනේ මූලික තේරම පිබිදිච්ච කියන තේරුම. මලක් පිබිදෙන්නේ මල් පොහොට්ටුවක් එකට ගුලි වෙලා තිබිලා තද වෙලා තිබිච්ච දෙයක් බුරුල් වෙන එක. ඒ බුරුල් වෙලා පිපෙන එක පොරියක් පිපෙන වගේ. වී ඇටයක් පොරියක් වෙනකොට ඒ වී ඇටෙත් පිපෙනවා. ඒ වගේ හිත බුරුල් වෙනකොට හිත නිවෙනවා. හිත තද වෙන එකට තමයි අපි කියන්නේ ආතතිය කියලා, ඉංග්‍රීසියෙන් ටෙන්ෂන් කියලා කියන්නේ. හිත තද වෙනකොට රත් වෙනවා. මහා පොළොවේ මැද්ද තමා ඉතාම තදගතිය වැඩි. මහා පොළොවේ ගුරුත්ව බලය ආකර්ෂණ බලය වැඩි, සියල්ල මේකට තද වෙලා තියෙන එක නිසායි ලෝදිය වගේ රත්වීම් ජීවීම් මහා ගල් පවා දිවෙන රත්වීමක් තියෙන. තදවීමෙන් රත් වෙනවා. දැන් මම මේ ආසනයේ වාඩිලා ඉන්නකොට මගේ ශරීරයත් මේ ආසනයත් එකට තද වෙලා රත් වීමක් ඇති වෙනවා. අත් දෙකම උනත් එකට අතුල්ලන රත් වෙනවා. ඉස්සර ගල් වැද්දෝ ගින්දර හොයාගත්තේ ගල් දෙක එකට අතුල්ලලා, එවෙනම් ලී කෑලි දෙක එකට අතුල්ලලා. ජා ස්පර්ශයෙන් ඇති වෙනවා දෙවීම. ඒ හිතේ ස්පර්ශයෙන් දෙවීම ඇති වෙනවා. හිත ඉන්ද්‍රියන් මගෙන් යම් යම් නිමිති ස්පර්ශ කරනකොට ඇති වෙන දෙවීමට තමා වේදනා කියන්නේ. ඒ වේදනා ඇති වෙන ඉන්ද්‍රියන්ගෙන් නිමිති ස්පර්ශ කළාම ඒකයි පස්සපච්චයා වේදනා කියලා පටිච්චසම්පාදයේ දැක්වෙන්නේ. ස්පර්ශය නිසා වේදනා. වේදනා කියලා කියන්නේ අපේ සිත තුළ නැත්නම් අපේ ශරීරය තුළ මතුවෙන විද්‍යුත් තාප ශක්තියක්. රත්වීම. ඒ රත්වීම වැඩිවීමෙන් හිත දැවෙනවා. රත්වීම අඩු වෙනකොට හිත නිවෙනවා. හිත දවා ගැනීම මෝඩකමක්. මොකද හිතට දුකයි ඒක. හිත නිවා ගැනීම බුද්ධිමත්කමක්. උපරිම මට්ටමට හිත නිවාගත්ත උත්තමයා වන බුදුන් වහන්සේව බුද්ධ නමින් හැඳින්වෙන්නේ හිත නිවාගත්ත කියන තේරුම. හිතේ තියෙන තේරුම තදවින් බුරුල් කරගෙන හිත නිවාගත්ත උත්තමයා කියන තේරුම. එනිසා බුද්ධියේ මූලික ලක්ෂණය. බුද්ධිය කියන්නේ හිත සතුටු කරගන්න පුළුවන් ක්‍රියාකාරීත්වයක්, ශක්තියක්, චිත්ත ශක්තියක් හිතේ තියෙන. බුද්ධිමත් අය තමා හිතේ සතුටින් ඉන්න පුළුවන්කම තියෙන. ඒ බුද්ධිය කියන්නේ නපුස්තකලෙගේ නාමපදයක් බුද්ධිය. බුද්ධ කියලා කියන්නේ පාලි භාෂාවෙන් බුද්ධෝ කියලා ප්‍රථමයි භක්තියට නැගලා තියෙන එක වචන. බුද්ධ කියන්නේ ප්‍රාණවාචි නාමපදයක්. බුද්ධි ප්‍රාණවාචි, බුද්ධ ප්‍රාණවාචි. බුද්ධ කියන වචෙන් තියෙන ප්‍රබෝධ වෙච්ච කියන තේරුම තියෙනවා, පිබිදිච්ච කියන තේරුම තියෙනවා, හිත සංසුන් කරගත්ත නිවිච්ච කියන තේරුම තියෙනවා. හිත නිවුණාමයි ප්‍රබෝධයටපත් වෙන්නේ, හිත රත් වුණාමයි හිත ඇකිලෙන්නේ, දැවෙන්නේ, පීඩාවටපත් වෙන්නේ. එනිසා බුද්ධ ශාසනය කියන්නේ හිතේ පීඩාවල් මුදවා ගන්න බලේ මුදවා ගන්න පුළුවන් ක්‍රමයකට. හිතේ පීඩාවන්ගෙන් හිතේ පවතින පීඩාවන්ගෙන් මුදවා ගැනීම බුදුහාඳුර හැඳින්වෙන්නේ දුක්ඛ නිරෝධය කියලා. දුක්ඛ කියන්නේ
ප්‍රායක වශයෙන් ගත්තාම ඒක විවිධාර්ථ තියෙනවා. දු කියලා කියන්නේ නරක අතට ක්ෂ වෙනවා. තියෙන තත්ත්වේ නරක වෙනවා. ඒ හිතේ තියෙන තත්ත්වේ නරක වෙන එකට තමයි දුක්ඛ කියලා කියන්නේ ක්ෂ වෙනවා. නරක වෙන කියන්නේ කුණු වෙනවා, රත් වෙනවා, දැවෙනවා, පිච්චෙනවා. කියන්නේ හිතේ තියෙන ප්‍රකෘති ස්වභාවයේ නිවිච්ච ස්වභාවය. ප්‍රකෘති හිත නිවිලා ඒ ප්‍රකෘති හිත ප්‍රබස්තර මිදම් බික්කවේ චිත්තං කියලා බුදුහාඳුරෝ අඟුතුරණේ කය හඳුන්වනවා. බුම් පොදාසය දිලිසෙනවා, ආලෝකමත් තියෙනවා. මොඩගම හින්දා ඒ හිත ගිනි ගන්නවා. ඒ ගිනි ගන්න දේවල් වලට කියන කෙලස් කියලා. ආගන්තුකේ උපක්කිලිටේ උපක්කිලිටෝ කියලා බුදුහාඳුරෝ හඳුන්වන්නේ. කිල්ටි වලින් කිල්ටි කියලා කියන්නේ හිත රත් කරන දවන දේවල් වලට, ඉන්දන වලට. ඊර්ෂාව, ක්‍රෝධය, වෛරය ආදී හිත දැවෙනවා. එසේ දැවෙන හිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැවෙන හිත නිවා ගන්න ක්‍රමයක් තමයි බුදුහාඳුරන් ලෝකයට දුන්න පණිවිඩය තියෙන්නේ. එසේ හිත නිවා ගැනීම මූලික මානව අවශ්‍යතාවයක් නිසා තමයි කෝටි ගණන් ජනතාව අවුරුදු දහස් ගාණක් තිස්සේ උන්වහන්සේගේ පණිවිඩය පිළි අරගෙන අනුගමනය කරලා තියෙන්නේ. අදත් ලක්ෂ කෝටි සංඛ්‍යා ජනතාවක් ලෝකේ පුරා විශ්ව සිටින ඒ පණිවිඩය අනුගමනය කරමින් භාවිතා කරන්නේ. ඒ භාවිතාවෙන් ලැබෙන මූලික ප්‍රයෝජනය තමයි චිත්ත කායික විවේකයක් ලබා ගැනීම. අපේ හිත, කය, වචන තුනම පාවිච්චි කරන තරමට ඒවා රත් වෙනවා. ඒ රත් වීම අඩු කර ගන්න පුළුවන් මාර්ගය තමයි බුදුහාඳුරු දේශනා කරලා තියෙන්නේ. ඒවා පාවිච්චි නොකරත් බෑ. හිතත් පාවිච්චි කරන්න ඕනේ, වචනත් පාවිච්චි කරන්න ඕනේ, කයත් පාවිච්චි කරන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙනවා කියන්නේ හිත, කය, වචනේ පාවිච්චි කරමු. ඒ බුද්ධිමත්ව පාවිච්චි කරලා කියලා කියන්නේ දෙවන මට්ටමින් පාවිච්චි නොකිරීම. ප්‍රමාණයට වඩා රත් වෙන කොට ඒක නිවා ගන්න පුළුවන් වීම බුද්ධිමත්කමේ ලක්ෂණයක්. උපරිම මට්ටමට නිවා ගැනීමට ප්‍රයෝජනවත් වෙන මාර්ගය තමයි බුදුහාඳුරුව අනුගමනය කළ භාවනා කිරීම. භාවනාව බෞද්ධ මාර්ගයේ අවසාන පියවර වශයෙන් සලකන්න පුළුවන් දෙනවා ගැනීමේදී. දානය එක ක්‍රමයක්, සීලය තවත් ක්‍රමයක්, භාවනාව තවත් ක්‍රමයක්. හැබැයි මේ ක්‍රම තුනම එකිනෙකට සම්බන්ධයි. දාන කියන්නේ අතාරිනවා. අපේ හිත රත් වෙන්නේ අපේ හිතෙන් යම් යම් දේවල් අල්ලගෙන ඉන්නකොට. අල්ලගෙන ඉන්න එකට කියනවා උපාදාන කියලා, ලං කරලා අල්ලගෙන ඉන්නවා. දානය කියන්නේ අල්ලගෙන ඉන්න දේවල් අත්හරිනවා. එතකොට හිත නිවෙනවා. පස්සපච්චා වේදනා කියලා මම කලින් හඳුන්වුවේ ස්පර්ශ නිසා, අල්ලගැනීම නිසා, තදවීම නිසා හිත රත් වෙනවා. තද වෙච්ච අල්ලා ඉන්න දේවල් අතහැරියාම හිතෙන වෙනවා. ප්‍රායෝගික වශයෙන් බලනකොට කෙනෙකුට යමක් දෙනකොට ඒකට තියෙන ලෝභකම, තණ්හාව, ආසාව අඩු වෙනවා තමන්ගේ හිතේ. ඒ වගේම තමන්ගේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා තව කෙනෙකුට යමක් දීලා එයාව සතුට කරවනකොට. ඒ වගේම තව සතුටක් ඇති වෙනවා සිල්වත්, ගුණවත් උතුමන්ට දීලා එයින් පින් ලැබෙනවා කියන හැඟීම උඩත් සතුටක් ඇති වෙනවා දානේ නිසා. ඒ වගේම හිතේට නිවීමක්, සතුට කියන්නේ නිවෙන ගතියක්, හිතේ නමයි සතුටින්නේ පිබිදෙන්නේ. සීලය කියන්නේ අනුන්ට හිංසාවක්, පීඩාවක් නැතුව ජීවත් වීම. අනුන්ට හිංසාවක්, පීඩාවක් නැතුව ජීවත් වෙනකොට වෙන්නේ තමන්ටත් හිංසා පීඩාවක් නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙන. දැන් කෙනෙකුට හිංසා පීඩා කරන හිත රත් වුනහම, ක්‍රෝධයෙන් රත් වුනහම,
ද්වේෂයෙන් රත් වුණාම, ඊර්ෂ්‍යාවෙන් රත් වුණාම, අනිත් අයට හිංසා පීඩා කරන කලින් හිංසා පීඩා ඇති වෙන්නේ තමන්ගේ හිතටමයි. අන්න ඒවා අඩු වෙනවා සීල් රකිනකොට. කෙටේ සීලෙන් කය වචන දෙක හික්මවා ගන්නවා. දානෙන් හිත හික්මවා ගන්නවා. දානේ කියන්නේ අත්හැරීමෙන්, හිතින් අල්ලා ඉන්න අත්හැරීමෙන්. ඒකට හිත කය වචනය දානෙන් හා සීලෙන් නිවා ගැනීම භාවනාවෙන් හිත නිවා ගැනීමට උපකාරවත් වෙන පියවරක් වෙනවා. භාවනා කිරීමේදී අපේ හිතින් යම් යම් දේවල් අල්ලාගෙන භාවනා කරන්න බෑ. ඒකයි පළවෙනි ධ්‍යානය ගැන කියනට කියන්නේ විචේව කාමී කියලා. කාම කියන්නේ කාන්දම් ශක්තිය යම් යම් දේවල් හිතින් අල්ලාගන්න. විචේව අකුසලේ ධර්මය කියන්නේ කාන්දම් පාවිච්චි කරන්න යන චිත්ත කාන්දම් අකුසල. ලෝභ දෝෂ මොහ පාවිච්චි කරන අදින තල්ලු කරන මුලා වෙන ස්වභාවයේ හිතේ නැහැ. අන්න ඒතර හිතේ නිවිලා. භාවනා මාර්ගයෙන් සිද්ධ වෙන තේ විදියට කාන්දන් අඩුවේගෙන අඩුවේගෙන ගිහිල්ලා හිත නිවිගෙන නිවිගෙන යෑම. දැන් ප්‍රථම ධානයේදී හිත සවිතක්කං සවිචාරං විවේකජං පීජස්සකං. හිතේ විවේකයක් ලැබෙනවා. ඒ විවේකයක් ලැබෙන්නේ මොකද්ද? හිතෙන් මොකවත් අල්ලාගෙන බදාගෙන ඒවත් එක පොරකන්නේ නැහැ. විවේකයෙන් ජනිත. කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය පාවිච්චි වෙන්නේ නැහැ. ලෝභය කියන්නේ හිතෙන් යම් යම් දේවල් අදින එක. ද්වේෂය කියන්නේ හිතෙන් යම් යම් දේවල් තල්ලු කරන එක, ඉච්ඡිත ක්‍රියාවක්. මෝහය කියන්නේ මොලාවටපත් වෙලා නොසන්සුන් වෙන එක. ඒ ලෝභ දෝෂ මෝහ නැති වුණාම හිතෙන් ලැබෙන්නේ චිත්ත විවේකයක්. හිතේ තියෙන කලබලකාරී ගති නැති වෙනවා. දෙවෙනි ධ්‍යානයේදී තවත් හිතෙනි වෙනවා. මේ විදිහට බුදුහාඳුරු දෙන පණිවිඩය අනුව හිත නිවා ගැනීම සිද්ධ වෙන්නේ පියවරෙන් පියවරට. පාරාසුත්‍රේ ඉන්නාසේ කිව්වා මහමුද ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙනවා වගේ මගේ ධර්මයත් ක්‍රමක්‍රමයෙන් ගැඹුරු වෙන. ඒ ධර්මයේ තියෙන්නේ පණිවිඩයේ තියෙන අනුපුබ්බ පටිපදා ප්‍රතිපදාවල්. අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ සික්ඛා, සික්ඛා කියන්නේ ඉක්මීම. දෙවෙනි ධ්‍යානය වෙනකොට සවිතක්කං සවිචාරං නැහැ. නිමිති හිතින් අල්ලා ගන්නෙත් නැහැ. දැන් හිත සමාධිගත වෙලා මොකක්වත් හිතට බාහිර නිමිත්තක් දැනෙන්නේ නැහැ. කියන්නේ ඉන්ද්‍රියන් වැඩ කරන්නේ නැහැ. ස්කන්න ආසාදී වැඩ කරන්නේ නැහැ. දැන් හිත සමාධිගත වෙලා අන්න එතකොට තවත් හිත නිවිලා නිමිති අල්ලන එකත් නැතර වෙලා. දෙවෙනි ධ්‍යානය යනකොට ඒ හිත සමාධිය පිළිබඳවත් උපේක්ෂා සාගත තත්ත්වයක් ඇති වෙනවා. උපේක්ඛා සතිමා සුඛ විහාරී කියලා ඊටම් තුන්වෙනි ධ්‍යානය හඳුන්වන්නේ. ඊළඟට හතරවෙනි ධ්‍යානය යනකොට උපේක්ඛා සති පාරිශුද්ධින් කියන තත්ත්වයට ඉතපත් වෙනවා. ඒ හිතට යමක් දැනගත්තේ ඉතා පිරිසුදු තත්ත්වයටපත් වෙනවා. හිතට යමක් දැනුවා කියන්නේ විඥානය පවතිනවා. එයින් පස්සේ හිතපත් වෙනවා ආකාසානංජායතනෙට. දැන් හිතේ මුකුත් අල්ලාගෙන නැහැ. ඒ කියන්නේ චින්තන විඳරණයෙන් තොරයි. චිත්‍රූප හිතේ පහළ වෙන්නේ නැහැ. මම කියන්නේ මොකක්වත් කියන්නේ හිතන්නේ නැතුව ඉන්නවා. හැබැයි දැනෙන ගතිය තියෙනවා. සති කියලා කියන්නේ දැනෙන ගතියට. ඒකට ඒ දැනෙන ගතිය තිබුණට දැනෙන්නේ මොකද්ද? හිත හිස් වෙලා. දැන් හිතේ සිතිවිලි පහළ වෙන්නේ නැහැ. චින්තන විඳින්න පහළ වෙන්නේ නැහැ. ඒ විදිහට ඉන්නකොට හිත තවත් නිවිලා. දැනන ගතිය තියෙනවා. මේ හිස් බවක්වත් දැනන ගතියක් දැනෙන මොකද කියලා කියන්න බෑ. ආකාසානංජයතනෙ දැනන ගතිය දැනෙමින් ඉන්නවා. හිතේ තියෙනවා දැනීම, විඥානය තියෙනවා. ආකින්චඤ්ඤායතනෙ කියන තත්ත්වෙ හිත නිවෙනකොට තවත් නිවිලා. දැනෙන්නේ මොකද්ද කියලා කියන්නත් බෑ. ආකින්ච කියන්නේ කිසිවක් දැනනවද නැද්ද කියලා කියන්න බෑ. ඉඩත් වෙලා නිවෙනකොට නේව සංඥා නා සංඥා ඇතනට කිසිම සංඥාවක් හිතට දැනෙන්නේ නැහැ. ඉන්ද්‍රියකින්වත් හිතෙන්වත් මනෝධාතයෙන්වත් සංඥාවල් හිතට පහළ වෙන්නේ නැහැ. ඇස් කන්න ආසාදී හිතට සංඥාවල් දෙනකොට අපි හිතන්නේ. මනෝධාතු කියන්නේ මොළයෙන් සංඥාවල් පහළ වෙනකොටයි චිත්ත රූප මත වෙලා අපි හිතන්නේ.
දැන් ඒ තත්ත්වයක් නැති වෙනවා. නේව සංඥා නා සංඥා යතනි. ඊළඟට එනවා මේ තත්ත්වෙක නිවීමක් එනවා චේත විමුක්ති කියලා හිතා. ඒ හිත ඊටම නිවිලා යනවා. ඊට පස්සේ තත්ත්වයක් ඇති වෙනවා නිරෝධ සමාපත්තිය සංඥා වේදයිත නිරෝධ සමාධි විදිහටපත් වෙනවා. එතකොට හිතේ තියෙන සංඥාවල් දැනීමක් නැති වෙලා හිතේ නිවෙනවා. මේ අපි කල්පනා කළේ ඊට ගැඹුරු මට්ටමේ හිතේ නිවා ගන්න ක්‍රමය. ඒ මට්ටමට යන්න කලින් අපිට ඉදිරිදා ජීවිතයේ හිතේ නිවා ගන්නත් උපකාරවත් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තා. මෙත්තානිසස භාවනාවේදී කියලා තියෙන මෛත්‍රී කරනකොට, ඒ කියන්නේ සිල් රකින්නකොට, අනිත්‍යත් තමන්ටත් හිංසා පීඩාවක් නොවන විදිහට ජීවත් වෙනකොට, හිතෙන් කයෙන් වචනයෙන් පවුන කරනකොට මෛත්‍රී චිත්තයක තියෙන ලක්ෂණ එකයි. ඒ චිත්තේ පාළුනාම මනුස්සානම් ප්‍රියෝ හොති, මනුස්සයන්ට තමන් ප්‍රියයි. ඒකත් හිත සතුටක් ඇති වෙනවා, ඒකත් ප්‍රයෝජනවත් වෙනවා අපේ ජීවිතේ පවත්වාගෙන. අමනුෂ්‍යානම් පියෝති, අමනුෂ්‍යයන්ගෙන් කරදරෙකුත් නැහැ. හොඳ මාත්‍යෙක් නේද, හොඳ නොවන කෙනෙක් නේද කියලා ඒ අමනුෂ්‍යයනුත් තමන්ට ප්‍රිය කරනවා. ඒක හරියට නායකයන්ට, දේශපාලකයන්ට, සල්ලිකාරයන්ට, බලවතුන්ට බජාරික ඇය උදව් කරනවා වගේ ඒගොල්ලොත් උදව් කරනවා. ආ ඒ අපේ මහත්යන් නේද, අපේ නොවන නේද කියලා රක්ෂා කරනවා. යක්ෂ ප්‍රේත භූතාදීන්ගෙන් පවා කරදර වෙන්නේ. ඒකත් හිතේ සතුට ප්‍රහණයට හේතුවක් වෙනවා. ඒකත් බෞද්ධ ශාසනයේ, බුද්ධ ශාසනයේ බුදුආදිරගේ පණිවිඩයෙන් ලැබෙන ප්‍රයෝජනවා. අමනුෂ්‍ය දේවතා රක්කන්ති කියනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ඒකත් ප්‍රයෝජනවා. ඒ වගේම කියනවා සත්තංවා විසංවා නකමත කියලා. ආයුධයකින්වත් විසින්වත් තමන්ට හිංසාවක් පීඩාවක් වෙන්නේ නැහැ කියලා. එයින් පේනවා බුදුහාඳුරගේ පණිවිඩය අවුරුදු දහස් ගාණක් තිස්සේ පැවතගෙන ආවේ. අදත් ඒ මිනිසුන් අනගමනය කරන්නේ. ඒකෙන් අපිට එදිනදා ජීවිතයේ ප්‍රයෝජනවත් වෙන නිසායි. ඒ ප්‍රයෝජනය අපිට පීවරෙන් පීවරට ගන්න පුළුවන්. මූලික ප්‍රයෝජනය තමයි නිවාගත්ත හිතකින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා බුද්ධ ශාසනය උඩ නිවිසැනසෙල්ලි. අන්තිමට ඒ නිවිසැනසෙල්ල සම්පූර්ණයෙන් නිවාගෙන පිරුණම් පාන්න පුළුවන් වෙනවා. පිරුණම් පාවට පස්සේ නැවත උත්පත්තියක් ලැබෙන්නේ නැහැ. රහත් වුණාට පස්සේ නැවත උත්පත්තියක් ලබන්නේ නැහැ. ඒකයි බුදුහාඳුනන් කාලේ රහත් වෙච්ච රාතන් වහන්සේලා බුදුහාඳුරු ගාවට ගිහිල්ලා ප්‍රකාශ කරන්න බුදුහාන්සේට බුදුහාඳුරනේ ආයෙත් අපි ඉපදෙන්නේ නැහැ කියලා. කීනා ජාති කියන වචන පාවිච්චි කරනවා. ඒ ත්‍රිපිටක සඳහන් වෙනවා අවස්ථාව ගන්නවකම. රාතන් වහන්සේලා ඒ රාත් වෙච්ච බව බුදුහාඳුරට පණවිඩි. සෝවාන් වුණාම ආත්ම හතකට වඩා ඉපදෙන්නේ නැහැ. අටවෙනි ආත්මෙ දැන්නේ නැහැ. රතේ භවං අට්ටමං ආදියන්ති කියලා රතන සූත්‍රය කියන්නේ ඒකයි. ඒකට හේතුවක් බුදුහාඳුරගේ පණිවිඩයේ තියෙන දුකෙන් මිදෙන ගතිය, දුක්ඛ නිරෝධය. ඒ දුකට හේතුව අපි මේ ජීවත් වෙන හින්දානේ. ජීවත් වෙන හින්දායි ජාති නිසායි ජරාව ඇති වෙන්නේ, දිරාපත් වෙන්නේ, වයසට යන්නේ. දිරාපත් වෙන නිසායි ලෙඩ රෝග හැදෙන්නේ, රෝග හැදෙන්නේ. ලෙඩ රෝග හැදෙන නිසායි මරණය සිද්ධ වෙන්නේ. මරණය සිද්ධ වෙන නිසායි ශෝක පරිදේව සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි විඳින දුක් පීඩාවලට ප්‍රධාන හේතුව ඉපදීම, දුක්ඛ නිරෝධය කියන්නේ ඉපදීම නැති කිරීම. ඉපදිනවා කියලා කියන්නේ මේ ශරීරය නැවිත ඉපදින එක නෙවෙයි. අපේ ශරීරයේ කුණු වෙලා යනවා මරණයෙන් පස්සේ. ඒ වුණාට චිත්ත පරම්පරාව ඉදිරියට යනවා. ඒක විද්‍යුත් කාන්දම් ධාරාවක්, විඥාන ධාරාවක්, විඥාන ස්රෝතය කියලා කියනවා ඒක. මරණය සිද්ධ වෙන්නේ වෛද්‍ය විද්‍යාවෙන් අද ඔප්පුවලා තියෙනවා හදවත මලාට පස්සේ, හදවත නැතරුණාට පස්සේ. හදවතින් ඔක්සිජන් පොම්ප කරන්නේ නැහැ මොළයට. එතකොට මොළයත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
ඒ මොලේ ක්‍රියා විරත වීම තමයි මරණය කියලා කියන්නේ. ඒ වුණාට මොලේ අන්තිම චිත්තය හිත ඒකට කියන චුති චිත්තය කියලා හිතන් අවසාන හිත පිළිගන්න පුළුවන් අවසාන හිත දැනෙන හදවතක් නෑ හදවතටයි දැනෙන්නේ විඥාන වස්තු කියලා කියන්නේ හිතෙන දේවල් දැනෙන්නේ හදවතට. ඒ අවසාන හිත චුති චිත්තය දැනෙන හදවතක් නැතුනහම විශ්ව න්‍යායයක් තියෙනවා කොතනක හරි කලල බීජයක් තියෙනවා ඒ අවසාන චිත්තය දැනෙන ඒ කියන්නේ ඒකේ ෆ්‍රීකවන්සි එකට ඒකේ කම්පන ප්‍රමාණයට කම්පණය වෙන වස්තුවක් කොතනක හරි තියෙනවා අන්න ඒකට දැනුමයි කලලයක් කොතනක හරි තියෙනවා ඒ දැනීමට තමයි කියන්නේ පටිසන්ධි විඥානය කියලා සම්බන්ධ වෙලා නැවත දැනනවා චිත්ත පරම්පරාව ඉදිරියට යනවා ඒ චිත්ත පරම්පරාව ඉදිරියට යන්නේ ජීවත් වෙන තියෙන ආසාව හින්දා ආසාව අඩු කිරීම තමා බුදුහාමුදුරු දේශනා කළ තියෙන පණිවිඩයේ මූලික ලක්ෂණය ආසනාව නැත්තරම නැතිවීම තමා තණ්හක්කය කියලා කියන්නේ නිවන හඳුන්වන්නේ තණ්හාව මුලිමනින්ම නැත කර ගැනීම කියලා තෘෂ්ණාව නැති කර ගැනීම ඒ තණ්හාව කියලා කියන්නේ අපේ සැපවිඳින්න තියෙන ආසාව සැපවිඳින්න තියෙන ආසාව නිසාමයි බුදු සාසනය මේ තරම් කල් පවතින්නේ අදත් ලෝකේ ලක්ෂ කෝටි සංඛ්‍යාත ජනතාවක් ඒ බුදු සාසනය කියන බුදුහාමුදුරේ පණිවිඩයේ උඩ ජීවිතය හැඩ ගහගන්නේ සැපවිඳින්න ආසාව තියෙන දුක් විඳින්න තියෙන අකමැත්ත භව තණ්හා කියන්නේ මෙන්න මේ විදිහේ සැප ලබන්න ඕනයි කියන කැමැත්ත විභව තණ්හාව කියලා කියන්නේ මෙන්න මෙහෙම දුක් ලබන්න හොඳ නෑ කියලා මේවා එපා කියලා. මේවා ඕනේ මේවා එපා. ජීවිතේ සපවත් බව. කාම තණ්හාව කියන්නේ මූලික වශයෙන් සැප විඳින්න තියෙන ආසාව. ඉන්ද්‍රියයන්ගෙන් කාම කියන්නේ පංචේන්ද්‍රයන්ගෙන් හා හිත ෂඩේන්ද්‍රයන්ගෙන්. ෂඩේන්ද්‍රයන්ම සතුට කරවන්න තියෙන කැමැත්ත. ඒ කැමැත්ත නිසා තමයි අපේ හිත වැඩ කරන්නේ කය වැඩ කරන්නේ වචන වැඩ කරන්නේ ඒ අපේක්ෂාවෙන් සැපින්දින අපේක්ෂාවෙන් එතකොට තණ්හක් වුණාම ඒව වැඩ කෙරෙන්නේ අන්තිම නැතුවල යනවා මුලින්ම නැතර වෙන්නේ හිතෙන එක හිතෙන් කියන්නේ වැඩ දෙකක් තියෙන එක ස්වභාවික වැඩක් හිතට යම් දේවල් දැනෙනවා ඒ දැනෙන ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන් ශාරීරියේ පණප තියෙනකම් ඒ ඉන්ද්‍රියන්ට පණ තියෙනකම් ඉන්ද්‍රයන්ගෙන් සංඥා නිකුත් වෙනවා හිතට ඒව හිතට දැනෙනවා වේදයිත වෙනවා සංඥා වේදයිත කියලා කියන්නේ ඒකට රතන් මාත්‍රේ ලාගේ සංඥා වේදයිත වෙනවා කියන්නේ ශරීරයට පණ තියෙන එක ඉන්ද්‍රයන්ට පණ තියෙන එක දේ සංඥාව සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ නිර්වාණ සමාපත්තියට සම්බන්ධනකොට සංඥාවන් දැනන එක නතර වෙනවා ඒ නතරීම තහවුරු වෙනවා පිරුණන් පෑමදී නිරෝධ සමාපත්තියේදී දවස් 7ක් විතර ඒ සමාපත්තියෙන් ඉඳලා නැවත සමාපත්තිය නැගිටින්න පුළුවන් වෙනවා. පිරුණාන පැයට පස්සේ නැවත අවදිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න එතකොට හිතෙන එක දැනෙන එක සම්පූර්ණයෙන් නැතර වෙනවා. බුදුහාමුදුරුවෝ දුක්ඛ කියන වචනයෙන් හැඳින්වුවේ ඒ හිතෙන එක දැනෙන එක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කියලා කිව්වේ ඒ චිත්ත ශක්තිය වැඩ කිරීමට රූප කියන්නේ ඉන්ද්‍රයන්ට යම් යම් නිමිති දැනෙන එකට රුප්පණය වෙනවා කියන ගැට්ටියති පිඩියති ඇට ආලෝක තරංග වැදිලා යමක් දැනෙනවා කනට ශබ්ද තරංග වැදිලා යමක් දැනෙනවා නාහයට ගන්ධ තරංග වැදිලා යමක් දැනෙනවා ඒ වගේ තරංග වලින් විවිධ ජීවිත දැනෙනවා ශරීර දැනෙනවා ස්පර්ශයට ස්පන්දන තරංග ශක්ති එන්ස ඇතින වේදනාවක් විද්‍යුත් තාප ශක්තියක් ක්‍රත්වීමක් ඇති වෙනවා ඒ විද්‍යුත් තාපය නිපදෙනකොට ඉලෙක්ට්‍රික් ශක්තියක් වේ විද්‍යුත් ශක්තියක් දෙන්නේ ඇස් කන්න ආසාදි ස්පර්ශයෙන් දැන් ගල් දෙක එකට ගවාම ගිනි ගන්නවා වගේ ලී කැල් දෙක එකට මැද්දාම ගිනි ගන්නවා වගේ අත් දෙක එකට දෙබුලා රත් වෙනවා වගේ රත්වීමක් ඇති වෙනවා විද්‍යුත් ශක්තියක් නිපදෙන්නේ ඒ විද්‍යුත් ශක්තිය දෙවන සංඥාවල් තමයි සංඥා කියලා කියන්නේ සිග්නල්
ඒ සංඥා උඩ පරණ මතක තඩාන් අවදිල චිත්‍ර රූප මැවෙනවා. කටහඬක් ඇහුණාම අම්මගේ රූපේ තාත්තගේ රූපේ හිතේ මැවෙනවා. රූපයක් දැක්කාම ආහවලයි කියලා හිතේ ඒ රූපයක් මැවෙනවා. මේ ගඟේ මේ ගහය මේ කන්දේ ආදි වශයෙන් චිත්‍ර රූප මැවෙනවා. මේ හරකෙක්ක ආදි වශයෙන් චිත්‍ර රූප මැවෙනවා. මේ බල්ලෙක්ක ආදි වශයෙන් චිත්‍ර රූප හිතේ මැවෙනවා. ඒ හිතේ චිත්‍රු මෙවුණා ඒවට කැමැත්ත අකමැත්තේ තියෙන සංකාර පහළ වෙන පුඤ්ඤාවි සංකාර යාපත් සිතුවිලි අපුඤ්ඤාවි සංකාර ආයපත් සිතුවිලි අනින්ජාවි සංකාරයේ දෙකෙන් මැති මැද සිතුවිලිත් පහළ වෙනවා භාවනා කරනකොට. ඒ සංකාර හිතේ දැනගෙන තමයි විඥාන වීම කියලා කියන්නේ. ඒ නිසා බුදුහාඳුරු පළවෙනි ධර්මදේශනාවේදී දුක්ඛ වශයෙන් හඳුන්වන්නේ හිතෙන එක. හිතෙන එක කියනට වඩා හොඳයි හිතෙන එක. හිතෙන එක නතර වෙන්නේ නිරෝධ සමාපත්තිය සමාජිනවා තාවකාලිකව පිරුණම් පෑම සදාකාලිකව අපි දුක් විඳින්නේ අපි හිතෙන ඉඳ අපි හිතන්නේ මොකක් නිසාද රාගයේ දෝෂයේ මොහේ නිසා අපි හිතන්නේ කැමති දේවල් ගැන රාගයෙන් ද්වේෂයෙන් හිතන්නේ අකමැති දේවල් ගැන මොහයෙන් හිතන්නේ මුලා වෙච්ච දේවල් ගැන නොදැන දේවල් ගැන රාග දෝෂ මොහ පාළුවෙන් තමයි නිවන් දකින්න මාර්ගය වශයෙන් බුදුආදර පෙන්වන්නේ රාගක්කේ දෝසක්කේ මොහක්කේ කියලා නෙවෙන්න හඳුන්වන්නේ එකයි. ඒ තත්ත්වෙට හිතපත් වීම තමයි බුදුහාඳුරන්ගේ දුන්න පණිවිඩය කියන බුද්ධ ශාසනයේ උපරිම ප්‍රයෝජනේ ඵලය. ඒ ශාසනයෙන් ලැබෙන ඵලය මම කලින් කිව්වා අපිට පීවරෙන් පීවර ලබා ගන්න පුළුවන්. දානෙන් හිත සංසා ගන්න පුළුවන්, සීලෙන් හිත සංසා ගන්න පුළුවන්, භාවනාවෙන් හිත සංසා ගන්න පුළුවන්. හිත සංසා ගැනීම මූලික මානව අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය තියෙනකම් බුදු ශාසනයට තැනක් ලැබෙනවා මනුෂ්‍ය සංහති. ඒ සැනසිල්ල කොහෙන්වත් ගන්න දෙයක් නෙවෙයි, තමන්ගෙම ලැබෙන, තමන් හිත තුළින් ලැබෙන දෙයක්. බුදුහාඳුරු දුන්න පණිවිඩයේ ලක්ෂණ හතරක් තියෙනවා. ඇත්ත හතරක් කිව්වා බුදුහාඳුරු. දුක්ඛ සත්‍ය, නිරෝධ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය කියලා. දුක දුක කියන දුක තියෙන අපේ හිතේ, ඒකට හේතු වෙන තණ්හාව තියෙන අපේ හිතේ සමුදය, ඒක කවදා නැති වෙන නැති වෙන අපේ හිතේ, ඒ නැති වෙන ක්‍රමයක් තියෙන එකක් තියෙන අපේ හිතේ. ඒක නිසා බුදුහාඳුරන් දුන්න පණිවිඩය බුදු ශාසනයේ තියෙන්නේ ත්‍රිපිටකයේ අටුවාවලවත් පොතපතේවත් දේශනවලවත් නෙවෙයි, තමන් හිත තුළ. ඒ නිසා හිත සංසා ගන්න නම් හිත තේරුම් ගන්න ඕනේ. තමන් හිත තේරුම් ගන්න පුළුවන් වෙන තමන්ටමයි. තමන්ගේ හිත තේරුම් ගැනීමට තමයි බුදු වීම කියලා කියන්නේ. ඒක ශ්‍රාවක බුද්ධත්වයට හෝ පච්චේක බුද්ධත්වයට හෝ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් සිද්ධ වෙනවා. බුදුහාන්සේ බුදු වුණා කියලා කියන්නේ ලෝකවිදු වුණා කියන්නේ ලෝක කියන්නේ හිත. හිත මුලින්ම දැනගත්තා කියන්නේ. ඒ නිසා ආත්මාබෝධය ලබා ගැනීම තමයි උපරිම ආත්මාබෝධය ලබා ගැනීම තමයි බුදුහාඳුනගේ පණිවිඩයෙන් බුද්ධාගමෙන් තියෙන ප්‍රයෝජනය. ඒ ප්‍රයෝජනය මම කලින් කිව්වා වගේ අපේ පිවරෙන් පිවර ලබාගෙන අපේ සිතතන් සංසාගෙන පිපිච්ච ජීවිතයක්, ප්‍රබෝධමත් ජීවිතයක්, පිපුණු ජීවිතයක් මලක් වගේ පිර ජීවත් වෙන්න පුළුවන්. මලක් පිපෙනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? ගාහක් වැලක් කසේ දිවිච්ච වර්ණ සෞන්දර්ය මත වෙන ස්මතු වෙනවා, ගන්ධ සෞන්දර්ය ස්මතු වෙනවා, ස්පර්ශ මුදුමක් බව මත වෙනවා, ලස්සන මතු වෙනවා, පැන් රහස මදු මතු වෙනවා. ඒ මලෙන් ලොකු සුවයක් දකින්නටත් ආග්‍රහණය කරන්නටත් පරිස කරන්නටත් ලැබෙනවා. අන්‍යෝගේ සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. තමාටත් අනුන්ට සපවත් වෙනසේ මේ බුදුදහම අනුව ජීවත් වීමෙන් ඒක තමයි බුදුදහමෙන් තියෙන උපරිම ඵලය, උපරිම ප්‍රයෝජනය.